අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමේ නවදහනේ දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත මම බලයට පැමිණියේ පාස්කු ප්‍රහාරය විකුණලා නෙවෙයි එවක බලයේ සිටි මැති අමතිවරුන් අපට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා ජනපති කුරුණෑගලදී අවධාරණය කරයි අපරාධ වැඩිවීමට හේතුව හිටපු ජනපති පහදයි රටේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම වල්වැදිලා විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා අධිකරණ පද්ධතියේ විශ්වාසය තහවුරු කිරීම සෑම ආණ්ඩුවකම වගකීමක් රාජ්‍ය ඇමති ෂෙහාන් කියයි යුද හමුදා පොතිටත් කොවිඩ් එන්නත ලබා දෙයි මෙරට සමස්ත ආසාදිතයින් ගණන 85000 ඉක්මවයි ප්‍රථමයෙන් දේශීය පුවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලින්ට දඬුවම් ලබා දීම තම රජයේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ කුරුණෑගල ගිරිවාහ ප්‍රදේශයේ අද පැවති ගම සමග පිළිසඳර වැඩසටහනට එක් වෙමින් මේ අවුරුද්දේ පෙබරවාරි 15 වෙනිදා තමයි මට මේ කොමිසම වාර්තාව බාර දුන්නේ වාර්තාව දිහා බැලුවම පැහැදිලිවම කොමිසම් සභාව විවිධ අවස්ථාවන් ඉදී කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක පැහැදිලිවම කියලා තියෙනවා ඊට පස්සේ කියනවා අකාර්යක්ෂම රජය 2019 අප්‍රේල් 21 වෙනි දින සිදු වූ සිදුවීම් සඳහා ප්‍රධාන දායක සාධකයක් විය මෙම ඛේද වාචකයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වග साधारण විවිධ දේවල් කරනවන් දැක්ක එක්කෙනෙක් කියනවා මරණීය දඬන ලැබා දෙනවා කියලා. රජයක් කොහොමද මරණීය දඬන දෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. අපි රජය අධිකරණයට බලපෑම් කළා කාටවත් මරණීය දඬන දෙන්න සූදානම් නැහැ. ඒක දැන් අපි මේ අයට නඩු පවරනවා. එතකොට උසාවියෙන් තමයි තෝරන්නේ රජයට කියන්න බෑ මෙයාට මෙයා එල්ලල මරන්න කියලා. ගිය පාර නම් එහෙම වුණා ඒක දැන් ඒක අපේ රජෙන් එහෙම කරන්නේ නැහැ. එතකොට ඒ වගේ වැරදි මත දාලා මේක දේශපාලනය කිරීම ඉතාමත්ම වැරදි තිබිච්ච ත්‍රස්තවාදී අවසන් කරලා අවුරුදු ගණනාවකට පස්සේ නැවතත් එහෙම සිද්ධියක් වෙන්න හේතු වුණේ ඒ ආරක්ෂාවට දීලා තිබුණු ඒ ප්‍රමුඛත්වය නැති වුණු නිසා. නමුත් අපේ රජය දමිළ අන්තවාදී බෙදුම්වාදී ත්‍රස්තවාදයටවත් ඉස්ලාම ආගමික අන්තවාදයටත් විශ්වාසවන්නට කිසිම අයුරුකින් ඉඳ තියන්නේ අපේ රජයේ වග කියවන්නයි කියන අභූත චෝදනාව පදනම් විරහිත චෝදනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා ඒ අයට දඬුවම් දෙන එක අපි දැන් රජයේ පාලනය කරන නිසා ඒක අපේ වගකීම මේ අයට වග කියන අයට අපි අනිවාර්යෙන්ම දඬුවම් දෙනවා සමහර අය කියන අපි පාස්කු ඉරිදා විකුණලා බලයට ආවයි පාස්කු ඉරිදා වික්කේ නැහැ මැතිවරණයේදී මම කිසි වෙලාවක පාස්කු ඉරිදා වික්කේ නැහැ කියන කාරණේ මම කිව්වා මේ එවකට තිබුණු රජය අපේ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම තැකීමක් නොකර ගැනීම පිළිබඳ අපි කතා කරා. දැන් ඒක තමයි මේක තියෙන්නේ. ඉතින් අපි මේක විකුණලා අපි බලයට ආවේ නැහැ. දැන් මම දැක්ක සමහර දේශපාලන පක්ෂ කළු කොඩි දාන්න. දැන් කළු කොඩි දාන්නේ දැන් ඒගොල්ලෝ මේ පක්ෂම තමයි පසුගිය ආණ්ඩුව බලයටපත් කරේ. හැබැයි ඒ කාලේ පාස්කු ඉඳ සිද්ධිය වුණාම කළු කොඩි දැම්මේ නැහැ. දැන් කළු කොඩි දැම්ම නඩ කළු කොඩි දාන්න. ඒ අය සමහර අය කියනවා මම ෆේල්ලු. මම ෆීල් නැ මම අවුරුදු 20ක් හමුදාවේ රට වෙනුවෙන් වැඩ කර යුද්ධ කරා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්වරයා හැටියට අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් කරා ඉතින් ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න මට ඒ ගෞරව උපාධිය දැන් මේක බෝනස් මේ ජනාධිපති කමෙන් හම්බ වෙන්නේ මට බෝනස් මාක්ස් ඉතින් මම පාස් වෙලා හුඟක් කල් ගෞරව උපාධිත් එක්කව ඩබල් PhD එකට මේ වැඩ කරන්නේ හැබැයි අර අපි ඉස්සර කියන්නේ ලයිට් කණු කියලා ඒව අටගත් අය තමයි මේවා කියන්නේ අටමයි ලයිට් කණු ඒවත් අය තමයි මේවා කතා කියන්නේ මේ 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 වගේ විහිළුකාරයෝ ඉන්නේ වැඩ කරන්නේ අපි මේ ජනාධිපතිවරයෙක් වෙලා ඇමතිවරු වෙලා තමුන්නාන්සලා ඉදිරියට ඇවිල්ලා මේ ප්‍රශ්න ඒකටත් කෑ ගහනවා විපක්ෂයේ ඉන්නකොට ඕන තරම් යන්න පුළුවන් ගිහිල්ලා විවිධ දේවල් කියලා එනවා හැබැයි ආණ්ඩු ගත්තම යන්නේ නැහැ මත අපි ආණ්ඩු අරගෙන තමුන්නාන්සලා වෙතට එන්නේ
उप पोलिस पारीक्षकवरेक समग विवाह विमेन मास किहिपेकट पशु जीवताक्षर पत्तु तम दियनियगे मरणय सक सहित बवट पवसुवीन मीकमु प्रदेश मवाक अद प्रवृत्ति साकच्छावा केंदवा तिबुना मे अतर उप पोलिस पारीक्षकवरेक अतीन पसुगियदा गहतनियट लप्पु कुरुविट तरुणियगे हिस कोटस तवमत् सोयागेन नोमति अतर एय सोया तवदुरटात् मेहेयुम क्रियात्मकयि पिटकोटुव वेल्लवीदिय प्रदेशयेन गमन बैगेक तिबी हमुवू कुरुविट प्रदेशये पदिंची तरुणियगे हिस कोटस सोया मेवन विटात परीक्षण क्रियात्मक अतर तरुणियगे हिस तवमत् सोयागेन नहै अदाल घातनय सिदुकल पसुगियदा गेल वेललागेन सियदिवि हानि करगत् उप पोलिस परीक्षकवरयागे निवस सह ए अवट मेन्म निवसट याबद लिंदेहि पतुलद पोलिसिय विसिन ईये दिन सोदिसि कल अतर एहिदीद तरुणियगे हिस संबंधयेन किसिदु होडुवावक् सोयागेनीमट हैकि वूये नहै एमेन्म ए पिलिबंदव सोया बैलीमट विशेष पोलिस कंडायम कोलंब सिट बुत्तल दक्वा परीक्षण कटयुतु संदहा पिटत कर हरति बिनवा मे अतर ग्रैंड पास पोलिसियट अनुयुक्तव सेवय कल उप पोलिस परीक्षकवरयेकु समग विवाह वीमेन मास किहिपयकट पसु तम दियनिय मीट मास देककट इहतदी जीविताक्षयट पत्वू बवत् दियनियगे मरणय सकसहित बवत् पवसमिन मीगमो प्रदेशये मवक अद दिन प्रवृत्ति साकच्छावा केंदवा तिबुना मे इन्ने मगे दुव मेयाट अवुरुदु 26क वेनवा 2020 डिसेंबर 24 वेनदा मगे दरुव नति वुना दरुव मिए यन्न हेतुव तमा मेया विवाह वेला हिटि पुद्गलया एकेन्ने मेया फेसबुक एक हरहा तमा संबंधी अतिकर गत्ते दास विषय मार्तु दोस्त सेंडा में आल एंगेज जुना ते मगे नया ना या ऐसा ही किन्हीं दो मटे की वाम में मांग की हुआ और उधर कुछ राशि करूं की इड बसे या पिस्टल ले कॉल वर्ड दिया गया ना वीडियो कॉल लर गया ना तीनों हर गया ना किया ला तीनों मटे में एक मिनट करान नॉनी के दो मार्तु दो ला एंगेज मेंटे का गाता हर गया नहीं वाले लाइट पर से दिन ने कर जीवत तू ना किधर यात्रे ये दिन ना तेरे दिगिन दिक्कत में प्रश्न दी बुना इट पर दो कॉल कर ली वाले ला मटे गोम में मटे में आते किन्न में हमारे दस वर्ष दिन हो गया ला देवनी दूर हमे आकर बीला तीनों की वर्ड पर से विस्तुंग इंदा हवस इट पे विसी हतरें दौदे तुना मारते रईस इट पे हतरे हतरी पार्टी दू नुना दुअट मेदे वेन्न सिद्धुमे मगे मैन ग्रैंड पास पोलिस इनकोट अतना गण पुद्धल अंगल अंगन मतपेति वर्ग या विषय मेक पापच्चा गिना मे ओखो मेको मगे धरव मरने सेकन सिद्ध पोलिस एंट्री अद्मा 2020 की जनवरी 4 වෙනිද ඉතින් මේ තවමත් මට දැන් මාස දෙකක් වෙනවා මම ඇන්ටිය දාලා මේ වෙනකන් කිසිම විමර්ශන කටයුත්තක් නැහැ ඉතින් මම පොලිස් පැතුමාට ලියුමක් ඉදිරිපත් කරාද ජාතික පොලිස් කොමිෂන් සභාවට අද මම ලියුමක් ඉදිරිපත් කරා මට සාධාරණයක් කරලා දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ මේ මැරිච්ච දරුවා වෙනුවෙන් පසුගියදා ඝාතනයට ලක් වූ කුරුවිට තරුණිය සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙලෙස අදහස් පළ කළා කාන්තාවන් ගැන කතා කරනකොට මේ පහුගිය සතියේ පමණ කාන්තාවන් අලලා නොයකුත් නිවුස් මැව්වා මම නම් අශීලාචාර විදියට කියලා කියන්නේ මොකද මාධ්‍ය සදාචාරය තනිකරම පැත්තකට දාලා සෞතුම කරලා කාන්තාවන්ව ඉතාමත් නිඳිත විදියට කාන්තාවන්ගේ ප්‍රවෘත්ති පෙන්වුවා කියලා තමයි මම නම් හිතන්නේ ගෙල සිඳ දාපු කාන්තාව පිළිබඳව නිවුස් එක ගියපු විදිය සමාජ ජාලා මාධ්‍ය හරහායි කාන්තාවව මරණයෙන් පස්සේ මොනතරම් අශීලාචාර විදියට නිර්වත් කරාද කියන එක පිළිබඳව හරි කනගාටුවක් තියෙනවා උන්ගේ පෞද්ගලික ගැටලු පෞද්ගලික ප්‍රශ්න කාගේ හරි ගැලක්සින්ද දාම්මලා ඒ මරණය සාධාරණීකරණය කරලා ඒ කියන්නේ මේ ලෝකේ තව කෙනෙක්ගේ ජීවිතය මොන වැරදි කරත් තවත් පුද්ගලයෙක්ට ඒ ජීවිතය උදුරා ගැනීමට කිසිම අයිතියක් නැහැ ඒ වලට තමයි ස්වභාව ධර්මයේ තියෙන එකට තමයි නීතිය තියෙන්නේ මොකද මීට අවුරුදු 10කට කලින් ගත්තනම් අපි කොච්චර සංවේදීද මිනිස්සෙක් මැරුණම පුද්ගලයෙක් මැරුණම කාන්තාවක් මැරුණම අපි මොනතරම් සංවේදී වුණාද අපි මොනතරම් දවස් එක ගැන කතා කරාද අද ඒක විහිළුවක් බවට පත් වෙලා අහිංසක අම්මා කෙනෙක් ඉන්නවා එතකොට බිරිඳක් ඉන්නවා දරු තුන් දෙනෙක් ඉන්නවා එතකොට සහෝදරයෝ ඉන්න මේගොල්ලෝ ඔක්කොම තාම මේ පෞරවල ජීවත් වෙනවා එතකොට ඔවුන් කොහොමද සමාජයට මුණ දෙන්නේ අදටත් මේ සිහිස නැති මේ කඳ ෂෙයා වෙනවා සමාජ මාධ්‍ය හරහා ඔබ නිකන් කල්පනා කරලා බලන්න ඔවුන්ගේ තිබ්බ මේ පළහිලව ප්‍රේම පරපට ලැබිලා හරි මොකක් හරි පැත්තක තියලා ඔබගේ නැගිනියට බිරිඳකට ඔහොම දෙයක් වුණොත් එහෙම මොනතරම් අපහසුතාවයට පත් වෙනවා ඉතින් ඒ නිසා අපිට එළියේ ඉඳගෙන මොකද්ද කතාව කියලා අපි නිර්මාණය කළ යුතු නැහැ මම ඉල්ලා සිටිනවා කරුණා කරලා ඔබ සියලු දෙනාම මානුෂීය වෙන්න මානුෂීය වෙලා මේ කාරණාව පිළිබඳව මීට වඩා මානුෂීයව හිතන්න මිනිසුන් කියවීමට යොමු නොවීම හේතුවෙන් සමාජයේ අපරාධ ඉහළ ගොස් ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා එය අද කොළඹ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමින් මිනිස්සු කියවන අය වගේම කියවීම නොකරන අය ලෝකේ වැඩි අපේ රටේ වැඩි ඒ නිසා තමයි අපරාධ මංකොල්ල කෑම
නීති විරෝධී ක්‍රියා සදාචාර සම්පන්න නොවූ සමාජයක් තුළ බොහෝ දේවල් බිහි වෙන්න නිර්මාණය වෙන්නේ කියවීම නොමැති නිසා කියවීම තුළ තමයි සැබෑ මනුස්ස ගුණධර්ම ඇති වඩවඩා සමාජයට අවශ්‍ය වන්නේ උගතුන් බුද්ධිමත් පරිණතයින් ඒ සම්පූර්ණ වෙන්නේ කියවීම තුළයි අද ලෝකයේ යහපත් දේ හොඳ දේ සියල්ල මිනිසුන් විසින් නිර්මාණය කරනා වගේම මිනිසුන් විසින් ලෝකයේ යහපත් දේ සියල්ලම විනාශ කරනවා කහකොළ ඇලදුර සතා සිව්පාව මහ පොළොව මේ සියල්ලට ආදරය කරන හැම කෙනෙකුටම බෞද්ධ සමාජයේ ඉගැන්වීම පාසලේ අධ්‍යාපනයේ ඒ තුළට ඉතාම වැදගත් වෙන දේ තමයි ගමක පුස්තකාලයක් කියන්නේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු දිහා බලපුවාම මිනිස්සුන්ට ඉරයි හොඳයි අල්ලන්න බැරි නිසා ඒ දෙක ඉතුරු වෙලා තියෙනවා ඉරයි හොඳයි අල්ලන්න පුළුවන්කමක් තිබුණා නම් ඒ දෙක තියන්නෙත් නැහැ ඒ විදිහට තමයි මිනිස්සුන්ට අවශ්‍ය සියලු දේ මිනිස්සු විසින්ම විනාශ කරනවා අපිට අවශ්‍ය වන්නේ උගතුන්ගෙන් පරිපූර්ණ වෙච්ච ජාතියක් අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මේක කිව්වා අපිට චෝදනා කළා මහින්ද මහත්තයගේ ප්‍රචණ්ඩ කරන්න හදනවායි කියලා ඔබතුමාගේ කාලේ අපි සෑහෙන උත්සාහ කළා ඔබතුමාගේ දා එක රටක් එක නීතියක් කියන සංකල්පයට ඔය මද්රසහය ඔක්කොම තහනම් කරන්න කැබිනට් එකට ගෙනාවා පනතක් කවුරුත් ඒක ගැන කතා කරන්නේ නැහැ ඒ රැඩිකල් තීන්දුව ගත්තේ ඔබතුමා හැබැයි මොකක් හරි අවාසනාවකට ඒක කරන්න බැරි වුණා අපි ඒක දැනන් හිටියා ඒකේ විශාල කොටසක් තිබුණා නිර්දේශ කළ මේ මේවා තහනම් කරන්න ඕන තහනම් කරන්න ඕන කියලා සිංහල නායකයන්ගේ අසමගිය මේ රට විනාශයට කැන්දලව නියතයි මේ දේශපාලන බෙදීම් පැත්තකින් තියලා ජාතියක් හැටියට මේ රටට මුහුණ නොදුන්නොත් අපට ආයේ සමාවක් හම්බ වෙන්නේ නැහැ ඉතිහාසයෙන් ඒ කාර්යයේදී විශාල වගකීමක් පැවරෙන භික්ෂුන් වහන්සේලාට ආණ්ඩුවක් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි මම විශ්වාස කරනවා මේ ලෝකේ එකම කොටස භික්ෂුන් වහන්සේලා විතරයි මේ ඉස්ලාම් අන්තවාදයේ මතවාදීව පරාජය කරන්න පුළුවන් එකම පිරිස. රට තුල විනය පිරිහීම නිසා අදවන විට අපරාධ රැල්ල ඉහළ ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද තිස්සමහරම් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අද වෙන විට රටේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම වල්වැදී. රට තුල නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. රට තුල ප්‍රචණ්ඩත්වය මර්ධනය මංකොල්ල කෑම මිනිමැරුම දැන් බොහෝ තැන්වල ක්‍රියාත්මක වෙනවා. දැන් මොකද්ද මේකෙන් අපිට පේන්නේ? රට තුල විනය පැත්තෙන් ලොකු පිරිහීමක් තිබෙනවා. රටේ නීතියට ගරු කිරීමක් නැහැ. නීති පද්ධතිය පිළිබඳව වැරදි කරන්නට හිතන කට්ටිය යම්කිසි බියක් සැකයක් තියෙනවා. නීතිය කඩ කරන්න. අද එහෙම ප්‍රශ්නයක් නැහැ. අද ඉවක් බවක් නැතුව නීති කඩ කරනවා. මිනි මරනවා. මංකොල්ල කෑම සිදු වෙනවා. කාට හරි හිතුනොත් බෙල්ල කපන්න දැන් බෙල්ල කපලා දානවා. අද නීතිය පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ. මේ පහුගිය දින කීපය තුල මහා ඛේදවාචක සිද්ධ වුණා. ඒ වගේම බොහොම කනගාටුවෙන් කියන්නට ඕන මේ ඛේදවාචක ජනතාවට වාර්තා කරනකොට සදාචාර සම්පන්න ක්‍රමවේද වලින් බැහැර වෙලා ඉතාමත්ම අසිෂ්ඨ ආකාරයට මේ සිදුවෙන කනගාටුදායක සිදුවීම් හැම නිවසකටම මේ රටේ ගෙන එන්නට ඉතාමත්ම වැදගත් සාර ධර්ම උල්ලංඝනය කරමින් ඒ යම් යම් වාර්තාකරණයන් සිදු වෙනවා. ඒ වාර්තාකරණය ශිෂ්ඨ සම්පන්න ආකාරය සාර ධර්ම සුරකිමින් ආචාර ධර්ම පද්ධති අනුගමනය කරමින් ඒ වාර්තාකරණය සිදුවිය යුතුමයි. අධිකරණ පද්ධතිය තුළ විශ්වාසය වඩාත් තහවුරු කිරීම සෑම ආණ්ඩුවකම වගකීම බව රාජ්‍ය මාධ්‍ය ශහන් සේමසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමහර අවස්ථාවන් වල දේශපාලන වශයෙන් කල්පනා කරලා ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ බිඳවට්ටන්න තීන්දුව తీරන අරගත්ත පැවති ආණ්ඩුව. ඒ කියන්නේ යාලට පක්ෂපාතී නොවන ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන්ම ආංශික කරන්න තීන්දුව ගත්තා. රජයේ ප්‍රතිපත්ති දවසෙන් දවස වෙනස් කළා. ඒ හින්දා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සෑම ආණ්ඩුවක වගකීමක් විතරක් නෙවෙයි අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය වඩ වඩාත් අවුරු කිරීම තමයි රජයක වගකීම වෙන්නේ. ඉතින් අපි මේ කාර්යයට අද එළඹිලා තියෙනවා. අපි කිසිම ආකාරයක ශානි අභේසය කර ගේ චරිත අපේ රජය තුල අපේ ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා ගොඩ නගලත් නැහැ අපි ගොඩ නගන්නෙත් නැහැ ප්‍රයෝජනෙට අරගෙනත් නැහැ අපි කිසිම අවස්ථාවක තෝරාගත් කණ්ඩායමක් යොදවලා පොලිසියේ පරීක්ෂණ පවත්වලා දඩුවම් දෙන්න කටයුතු කරන්නෙත් නැහැ කරුණු වාර්තා කරන්න කටයුතු කරන්නෙත් නැහැ ඒක ඔප්පු වෙලා තියෙනවා මාස 6ක් කිසිම අවස්ථාවක දේශපාලන ඇඟිලි ගැහිමක් කළා නැහැ අධිකරණ ජනාධිපතිව බලයටපත් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඒ කටයුතු සිදු වෙලා නැහැ හැබැයි පැවති රජය විසින් ඔවුන්ගේ මැති ඇමතිවරු හෝ සහයෝගය දීපු අය සම්බන්ධයෙන් දූෂණ අපරාධ චෝදනා එල්ල වෙච්ච අවස්ථාවන් වලදී ඒවා යට ගහලා තිබ්බ ඒවා නැවත සාධාරණ විනිශ්චය සහ පරීක්ෂණ වලට ලක් කරලා තියෙනවා මොනරාගල ඩීඒජී ඇඟලුම් කර්මාන්ත ශාලාව අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා
डीएचए एंगलुम पाउतकलिक समक्कम विसिन रुपयल मिलियन 500ක මුදලක් ආයෝජනය කරමින් මෙම නව එංගලුම් කර්මාන්ත ශාලාව ස්ථාපිත කර තිබෙනවා. එමගින් නිර්මාණය වී ඇති ඍජු රැකියා අවස්ථා ගණන 600ක් තවත් 3000ක පිරිසකට වක්‍ර ප්‍රතිලාභ හිමිවනු ඇත. නව එංගලුම් කර්මාන්ත ශාලාව ඔස්සේ නිමැඳුම් අපනයනෙන් වසරකට රුපියල් බිලියන 3.5ක ආදායමක් ලබා ගැනීම අපේක්ෂිතයි. එංගලුම් කර්මාන්ත ශාලාව විවෘත කර අග්‍රාමාත්‍යවරයා එහි නිෂ්පාදන කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළා. ඩීජී එංගලුම් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී කීර්ති රත්න අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් වන දිනුක ශ්‍රීමල් නිපුණ ගිත්මල් සුනෙත් ගයාශාන් යන මහත්වරු අග්‍රාමාත්‍යවරයා සමග නව එංගලුම් කම්හලේ නිරීක්ෂණ චාරිකාවට එක් වුණා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන විමල් වීරවංශ ඩලස් අලහපෙරුම රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂේන්ද්‍ර රාජපක්ෂ විජිත බේරුකොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාරසිරි රත්නායක වෛද්‍ය ගයාශාන් නවනන්ද හිටපු ඇමතිනි සුමේදා ජී ජයසේන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදේශාන්ත ගුණසේකර යන මහත්ම මහත්මීන් එක්ව සිටියා. යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අද කොවිඩ් වර්ධන එන්නත ලබාගෙන තිබෙනවා. ඒ නරහින් පිට යුද හමුදා රෝහලේදී ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීම අද පෙරවරුවේ යුද හමුදා රෝහලේදී සිදු කරනු ලැබුවා. මෙම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස්වරයාද පැමිණියා. මේ අතර කොවිඩ් මර්ධන ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ගන්නා අවස්ථාවේදී මර්ධන පොලිස් නිලධාරීන් විසින් පුත්කලයකව අද උදැසන අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන කාර්යාල කාර්ය සහාය කුලස කටයුතු කරන 47 දීපොත් කලේ කුබවයි පොලිසිය ප්‍රකාශ කළේ. බස්නාහිර බුද්ධිකොට්ටාසේ වෙත ලද තොරතුරක් මත මර්ධන පොලිසියේ නිලධාරීන් එම වැටලීම සිදු කර තිබුණා. අත්අඩංගුවට පත්වන විට මෙම පුත්කලයා සතුව රුපියල් 20000ක මුදලක්ද තිබී සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සඳහා ජනතාවගෙන් යම් පුත්කලෙකු මුදල් ලබා දෙන ලෙස ඉල්ලා ඇත්නම් ඒ පිළිබඳ පොලිසියට වහා පැමිණිලි කරන ලෙසයි. ලක්ෂපහන ජලවිදුලි බලකාරයේ සේවකින් දස දිනකට COVID-19 වෛරස් ආසාදනය වී ඇති බවත් එම ආසාදිතින් මේවන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවත් අබගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. එම ජලවිදුලි බලකාරයේ සේවකින් තිදෙනකට මීට ප්‍රථම COVID-19 වෛරස් ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම ජලවිදුලි බලකාරයේ සෙසු සේවකින් ඊයේ දින ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර තිබුණා. එහිදී සේවකින් 7 දිනකට COVID-19 වෛරස් ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. පසුගිය අප්‍රේල් මාසයේ සිට රුසියාවේ කොරෝනා වෛරස වසංගතය ආරම්භ වූ දා පටන් මේ දක්වා 200 ඉක්ම වූ කොරෝනා ආසාදිතයින් මියගොස් ඇති බව එරට සංඛ්‍යා ලේඛන ආයතනය රොස්ටැට් ප්‍රකාශ කළා. රුසියානු රජයේ කොරෝනා වෛරස් කාර්යසාධක බලකාය මෙතෙක් ප්‍රකාශ කර තිබුණේ එරට කොරෝනා මරණ 88285ක් පමණක් සිදු වී ඇති බවයි. ඊයේ යාවත්කාලීන කරන ලද දත්තවලට අනුව එම සංඛ්‍යාව ප්‍රකාශ වුවද රොස්ටැට් දත්තවලට අනුව රුසියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්ම වා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා යෝජනාවලිය යළි සංශෝධනයට ලක් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පසුගියදා සාකච්ඡාවට ගැනුණා. ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කප්පාදු කර ඇති බවත් එමෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවන බලපෑම එම කරුණු ඇතුළු තවත් කරුණු ගණනාවක් මිචෙල් බැචලේ සැසිවාරයට ඉදිරිපත් කළා. මේ අතර ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර තිබූ එම යෝජනාවලිය යළි සංශෝධනයට ලක් වුණා. ලක්රජ ඉදිරිපත් කළ යෝජනා සලකා බැලීමෙන් අනතුරුවයි මෙලෙස එම යෝජනාවලිය සංශෝධනය වී ඇත්තේ. ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඊයේ දින මෙම නව සංශෝධන සහිත යෝජනාවලිය ජගත් මානව හිමිකම් කවුන්සිලය නිකුත් කර ඇති බවයි. ඒ අනුව නව සංශෝධන අතර යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසඳලීමට අවශ්‍ය සාක්ෂි රැස් කිරීම, තහවුරු කිරීම, විශ්ලේෂණය කිරීම හා සංරක්ෂණය කිරීම, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලිය තහවුරු කිරීම, කොමිෂන් සභාවල ස්වාධීනත්වය ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තහවුරු කිරීම ඇතුළු කරුණු කණනාවක් නව යෝජනාවලියට ඇතුළත් වනවා. කෙසේ වෙතත් මේවට විට ජගත් මානව හිමිකම් සිලිය 46 වන සැසිවාරයේදී රටවල් 21ක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට විරුද්ධව පළ කර ඇති අතර තවත් රටවල් 15ක් ඊට සහාය පළ කරමින් සැසිවාරයේදී අදහස් දක්වා තිබුණා. ඉදිරි සතිය තුල සංශෝධනයට ලක් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය සම්බන්ධයෙන් චන්ත බිම්සීමක් පැවැත්වීමටද නියමිතයි.
කොළඹ වරායේ බටහිර පාර්යන්තයට අදාළ ආයෝජන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙරට රජය ඉන්දියාවේ අදානි සමාගම සමග ඍජුවම සම්බන්ධ වී ඇති බව ඉන්දිය රජය පවසනවා. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ නවදිල්ලි නගරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ බව සඳහන් කළා. කොළඹ වරායේ බටහිර බහලුම් පාර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ලක්රජය ඉන්දිය ආයෝජකයන් සමග ඍජුවම කටයුතු කරන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශක අනුරාජ් ශ්‍රීවස්තව මහතා නවදිල්ලියේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා. ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කොළඹ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවට නිකුත් කරන නිවේදනයේ සත්‍යතාවයක් නැමැති බවයි. ඒ පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ලක්රජයට දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කළා. කොළඹ වරායේ බටහිර බහලුම් පාර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දියානු සහ ජපාන රජයන් විසින් නම් කරන ලද පාර්ශ්වයන් සමග එක්ව ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි පසුගිය අඟහරුවාදා රජය ප්‍රකාශ කළා. එෙහිදී වැඩිදුරටත් පැවසුනේ අදාළ සමාගම සමග මෙම ආයෝජනය කිරීමට ඉදිරිපත් කරන යෝජනාවට කොළඹ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය විසින් අනුමැතිය ලබා දී ඇති බවයි. කොළඹ වරායේ බටහිර පාර්යන්තය සඳහා අදානි සමාගම ඉදිරිපත් කළ ආයෝජන ව්‍යාපෘතියට කොළඹ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය එකගත්වය ලැබී ඇතැයි කැබිනට් තීරණය දැනුම් දෙමින් රජයේ කළ ප්‍රකාශය මවිතයට කරුණක් බවද නිල රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග පසුගිය දවස් ධාරණය කර තිබෙනවා. බීමත් රියදුරෙක් විසින් වැල්ලවත්ත ප්‍රදේශයේදී පුද්ගලින් සිවුදෙනෙක් අනතුරට ලක් කර තිබෙනවා. එම අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා. අද අලුයම 5:30ට පමණ කොල්ලුපිටිය දෙසින් පැමිණි මෙම මෝටර් රථය වැල්ලවත්ත දුම්රිය පොළ අසල ස්ථානයකදී පළමුව පාපෙදියකින් ගමන්ගත් පුද්ගලයෙකු අනතුරට ලක් කර එම ස්ථානයෙන් මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා. එදී පාපෙදිකරු එම ස්ථානයේදීම මෝටර් රථයේ ගැටි ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර අනතුර සිදුවන ආකාරය අසල ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පසුව එම මෝටර් රථය වැල්ලවත්ත ප්‍රදේශයේදීම උදෑසන ව්‍යායාම් වල නිරතව සිටි තවත් පුද්ගලයන් තිදෙනෙකු අනතුරට ලක් කර එම ස්ථානයෙන්ද පලා ගොස් ඇති අතර අනතුරට ලක් වූ පුද්ගලයන් තිදෙනා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පසුව එම අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන්ගත් තවත් මෝටර් රථයක් අනතුර සිදු කළ මෝටර් රථය පසුපස හඹා ගොස් අදාළ පුද්ගලයන් පොලිසියට හසු කර දී තිබෙනවා. මෝටර් රථය පැදවූ පුද්ගලයා රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් එමින් සිටියේදී මෙම අනතුර සිදු කර ඇති අතර ඔහු සහ මෝටර් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු එම අවස්ථාවේදී බීමත්ව සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ බීමත් පුද්ගලයා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකින් පිටව පැමිණ මේ ආකාරයට මෙම අනතුර සිදු කර ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම එම පුද්ගලයා සමග මෝටර රථයේ සිටි තවත් පුද්ගලෙක්ද පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම බීමත් පුද්ගලයාත් පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සාක්ෂිකරුවන් ඒ වගේම CCTV දත්තවලින් අනාවරණය වන ආකාරයට මෙම බීමත් පුද්ගලයා වාහනය පදවාගෙන දෙහිවල දෙසට ගමන් කර තිබෙනවා. එහිදී එක් පුද්ගලයෙක් යතුරුපැදියකින් පැමිණි අවස්ථාවේ ඔහු හප්පා තවදුරටත් ඉදිරියට ගමන් කර තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ. බීමත්කම නිසාම මේ පුද්ගලයාට වාහනය හසුරුවා ගැනීමට හැකියාවක් නැහැ. මෙම මියගිය තැනැත්තාගේ මෘත ශරීරය මේ වන විට කළුබෝවිල රෝහලේ තබා තිබෙනවා. ඒ වගේම තුවාලකරුවන් කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහල් වලට ඇතුළත් කර ඇති බවට වාර්තා වෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.